අයිබෝවන් ගෙවුණු සතිය පුරාවටම කලාලෝකයේ අලුත් තුන වෙනස් තුන තැන් හොයාගෙන යන්න අපි අදත් සූදානම්. එහෙනම් ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක මේ ආට් වීක්. චිත්‍ර නිර්මාණයන් කියලා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ඇස්වලට ප්‍රිය උපදවන දෙයක්. සාමාන්‍ය චිත්‍ර නිර්මාණ චිත්‍ර ප්‍රදර්ශන බලන්න අපි හැම කෙනෙක්ම කැමතිනේ. එහෙනම් අපි හිතුවා අද දවසේ වැඩසටහන ආරම්භයේදීම එවැනි දෙයක් පිළිබඳව කතා කරන්න. මේ නුවන් චාමික මහත්මයාගේ චිත්‍ර ප්‍රදර්ශනය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔහු මේ විදිහට චිත්‍රයට නගලා තිබුණේ වෙනස්ම ආකාරයකට අපි රටේ ගොඩක් ආදරය කරන බොහොම හිතවත් තවත් කලා ශිල්පීන් ඒ වගේම සංගීතවේදීන් වෙන මේ කියන අය. ඉතින් අපි හිතුවා ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. නුවන් චාමික මහතාගේ සිතුවම් ප්‍රදර්ශනයක් පසුගියදා JDA කලාකාරීදී පැවැත්වුණා. उत्साह सामान्य अपि सांप्रदायिक आलेख चित्रकरणे हागिहिल्ला कोहोमद अपि केनेक्क केनेक्के आलेख चित्रयक् विनस आकारेट दकिन्ने कोहोमद सिदुमर नगन्ने कियन कारणाव ओस्से विनस देयक् किरीमट गत उत्साहयक् तमयि मेक विशेषयेन कियन्न ओन मे मम डिजिटल माध्यमयेन करला तियेन्ने මුලින් දල සටහන් උපයෝගී කරගෙන සිතුවම නිර්මාණය කරලා ඊට පස්සේ අවශ්‍ය වර්ණයේ දීම සහ අවසාන වැඩ කටයුතු නිම කරලා තියෙන්නේ ඩිජිටල් ආකාරයට ඔයාලට ඔයාලට දකින්න පුළුවන් මෙහිදී මම ගොඩක් උත්සාහ කරේ පුද්ගලයා හුදෙක් පිටපත් කිරීම වෙනුවට කොහොමද අපි ඔහුව කියවගන්නේ කියන එක. එහිදී විවිධ වර්ණ භාවිතා කරලා විවිධ හැඩතල භාවිතා කරලා තියෙනවා විශේෂයෙන්ම 3D ආකාරයෙන් සිතුවමක් නිර්මාණය කිරීමෙන් බැහැර වෙලා 2D විදිහට විවිධ හැඩ භාවිතයෙන් තමයි ඉතා අසීරු කාර්යයක්. මොකද අපි නිකං සිතුවමක් කෙනෙක් නගනට වඩා කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ සඳහා තමයි මම උත්සාහ කරලා තින්නේ. මම හිතනවා සෑහෙන දුරට මගේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා කියලා. ජයලත් මනෝරත්න, වික්ටර් රත්නායක, විශාරද අමරදේව වැනි විශිෂ්ට කලාකරුවන්ද, පාටලි චම්පික රණවක, අනුර කුමාර දිසානායක වැනි දේශපාලන චරිතවල සිතුවම්ද චිත්‍රපට කියලා කියන්නේ අපි කොයි රටේ උඩත් දැනගන්න කැමති කලාවක්. මේ සූදානම් වෙන්නේ පසුගිය දවසක පැවැත්වුණු යුරෝපා සිනමා උළෙල පිළිබඳව ඔබට කියන්න. 17 වෙනි වරට තමයි මෙය පැවැත්වලා තිබුණේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවෙ තමයි මෙය පැවැත්ුනේ. අපි සූදානම් ඒ පිළිබඳ තොරතුරු බලන්න. දහත්වෙනි වතාවටත් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන යුරෝපා සිනමා උළෙල මෙවරත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේදී පසුගියදා ආරම්භ කෙරුණා. චිත්‍රපට ප්‍රදර්ශනය පසුගිය 21 වෙනිදා තෙක් ජනතාවට විවෘතව පැවතියා. මෙහිදී සම්මානනීය චිත්‍රපට 11ක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබූ අතර පසුරු 3:30 සහ 6:30 දර්ශන වාරයන්වල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණා. මෙම අවස්ථාවට විදේශීය තානාපතිවරුද එක්ව සිටියා. යුරෝපා සිනමා උළෙල පැවැත්වෙන්නේ 14 වෙනි වතාවට ලංකාවේ. මේ උළෙල ආරම්භ කළේ ඇත්තටම අන්තර්ජාතික සිනමා උළෙලක් නොමැති වකවානුවක. විශේෂයෙන්ම යුරෝපය කියන්නේ සිනමාවේ
केन्द्रस्थने वगे अभी गत्तोत् लोके प्रधानतम सिनेमा उललवाल राशियक पवत्वेन यूरोपे ए उललवाल वल सम्मानलाभी चित्रपटी श्रीलंकिक प्रदर्शनागारेकट गेनेमे वेडपिलिवलक अत्तटम क्रमवत् वेडपिलिवलक नैति कालिक अभी मेक पटांग गत्ता विशेषयेन्म दैन हॉलीवुड कॉलीवुड सह बॉलीवुड चित्रपटी वलिन पिरिच्च अपे सिनेमा शाला वल मे नोलबेन अवकाशे लंकावे प्रेक्षकागारेट एकतु करला देन्न මේ කාල වකවානුවේ වැඩිපුරම කතාබහට ලක් වෙන දෙයක් තමයි පෙරහැර කියලා කියන්නේ. ඉතින් පෙරහැර බලන්න යන්න එමන් නැත්තම් කොහොමද රූපවාහිනියෙන් පෙරහැර බලන්නේ මෙන්න මේ වගේ දේවල් පිළිබඳව නිතරම කතාබහට ලක් වෙනවනේ. අපි සූදානම් වෙන්නේ හින්දම ඔබට කියන්න මේ වල්පුල ප්‍රදේශයේ පැවැත්වුණු දැඩිමුණ්ඩ දේවාලයේ පැවැත්වුණු නානුමුර මංගල්‍යයක් පිළිබඳව අපි ඒ පිළිබඳවත් බලලෙමු. वल्पुल कदुरुगम पुराण दडिमुंड देवालय विसिन वार्षिकव पवत्तुनु लबन नानुमुर महामंगल्य पसुगेदा पवत्तुना ए कदुरुगम पुराण दडिमुंड देवालय पूजा भूमियेदी पवित्रतावे संकेतवत् करमीन सिदुकरनु लबन नानुमुर मंगल्य संदहा पारंपरिक नर्तन शिल्पीन संबंधवु अतर ए देखबला गेनीमट गम्वासीन विशाल पिरिसाक पमिन सिटिया ඕනම කලා හැකියාවක් වැඩි දියුණු කරගන්න අපිට මේ කුඩා කාලේ අපි සම්බන්ධ වෙන විවිධ මාධ්‍යයන් පිටිවහලක් වෙනවා. මේ සූදානම් වෙන්නේ ඒ වගේ පාසල් අතර පැවැත්වුණු බෞද්ධ කෙටි නාට්‍ය උළෙලක් පිළිබඳ. එහෙමත් නැත්නම් මේ කෙටි නාට්‍යයෙන් පස්සේ පැවැත්වුණු සම්මාන උළෙල පිළිබඳවත් තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මගින් 41 වන වරට පැවත්වනු ලබන සමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ බොරැල්ල කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී. ये अप राजतुमा
प्रवीण सिनेमावेदी जयंत चंद्रसिरी महतागे प्रधानत्वेन कोलंब तरुण बौद्ध संगमे सभापति महेंद्र जयशेखर महता अतुलु आराधितीनगे सहभागित्वेन मेय पवत्तुना දිවෙනපුරා පාසල් මූලික කරගනිමින් මෙම බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලිය වාර්ෂිකව පවත්වනු ලබනවා. ඒ අනුව මෙවර බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා ජයග්‍රහකින් සඳහා සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මෙවර හොඳම බෞද්ධ කෙටි නාට්‍ය ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඉදිරිපත් කළ ස්වර්ණමයුර නාට්‍ය සම්මානයට පාත්‍ර වූ අතර දෙවන ස්ථානය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයටත් තෙවන ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයටත් හිමි වුණා. හොඳම නාට්‍ය අධ්‍යක්ෂක ලෙස ස්වර්ණමයුර නාට්‍ය අධ්‍යක්ෂණය කළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සමන් ලියනාරච්ච ශිෂ්‍යයා ත්‍යාග හිමි කරගත්තා. හොඳම නිලිය සඳහා කොළඹ මියුසියස් විද්‍යාලයේ නෙතාරා අලහකෝන් සිසුවිය සමාන ලබාගත් අතර හොඳම නළුවා සඳහා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සදීප කෞෂාන් සමාන ලබා ගත්තා. විවිධ සංස්කෘතීන්ට අයත් ආගමික උත්සව වෙනත් උත්සව කලා නිර්මාණ මෙන්න මේ දේවල් පිළිබඳව අපි හැමදාමත් ආට් වීක් තුලින් කතා කරනවා. අපි අදත් සෝදානම් වෙන්නේ බොලිවියානු කතෝලික ජනතාව විසින් සංවිධානය කරපු වෙනස්ම විදිහේ ආගමික උත්සවයක් පිළිබඳව බලන්න. බොලිවියානු කතෝලික ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ ආගමික උත්සවයක් පසුගියදා පාසක නුවරදී පැවැත්ුණා. වීලීගිය ගංගාවක් ආසන්නයේදී ඒ පැවති අතර මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. සාම්ප්‍රදායික ස්වදේශික සංස්කෘතිය සහ කතෝලික චාරිත්‍ර විදි සම්මිශ්‍රණය වූ මෙම උත්සවය උර්ක කුෂීනා කන්‍යාව වෙනුවෙන් පවත්වනු ලබනවා. බැතිමතුන් විසින් අනාගත සුබ සිද්ධිය සඳහා වාසනාව ප්‍රාර්ථනා කරමින් ගංයුරේ ඇති විශාල ප්‍රමාණයේ පාෂාණ කුඩා ප්‍රමාණයට කඩා දැමීම සිදු කරන අතර ඉන්පසු ඒ මත බියර් සහ කෝලා තැන්පත් කිරීම සිදු කරනවා. සොම්ශේෂී නිර්මාණ තියෙන අලවිසලක් බලන්න යන්ද ඒ වගේ අලවිසල් අපි ඕන තරම් දැකලා තියෙනවා. දැන් ඔබ හිතනවා ඇති මේ අලවිසලේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ අලවිසල නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම ෆෙල්ට් රෙද්දෙන්. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ ලස්සන තොරතුර බලලා එන්න. ෆෙල්ට් රෙද්දෙන් නිර්මාණය කළ සුවිශේෂී නිර්මාණ සහිත අලවිසලක් පිළිබඳ ඇමරිකාවේ නිව්යෝක් නුවරින් වාර්තා වෙනවා. මෙම අලවිසල නම් කර ඇත්තේ ෆෙල්ට් බේගල්ස් ලෙසයි. බේකරි නිෂ්පාදන ලෙස බැලූ බැල්මට පෙනෙන අත්කම් නිර්මාණ ෆෙල්ට් රෙද්දෙන් නිර්මාණය කොට අලවිය සඳහා තබා තිබීම මෙහි විශේෂත්වයයි.
फिल्ट बेगल्स अवान्हले हिमिकारेत्वे दरन ब्रितान्य जातिक कलाकारिन यक्वन लुसी सेपरोव विसिन निर्माने कल बेकरी आहार आकृति वर्ग 13ක් මෙහිදී මිලදී ගත හැකි අලවි සැලක් මෙන්ම කලා නිර්මාණ ප්‍රදර්ශනයක් දවන මෙහි ලෝකයේ කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන සුවිශේෂී නිර්මාණ ගොන්නක් දැකගත හැකි අතර ඒවා නිර්මාණය කිරීමට මාස 8කට වැඩි කාලයක් ගත වී ඇති බව එහි නිර්මාණ ශිල්පිනිය පවසනවා එහි පැමිණෙන පාරිභෝගිකයන්ට තම අභිමතය පරිදි සැබෑ බේගල්ස් වර්ගයක් ලෙසම ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. තවත් ලස්සන සතියක මේ වගේම කලා ලෝකයේ අලුත්ම තොරතුරුත් එක්ක අපි ඔබේ නිවහනට එන්නම්. එතෙක් ඔබට සුබ සතියක්.